ලක් එක තිබ්බට ලුක් එක එන්නේ නැහැ. ඒකට මිනිස්මා කස්තුරිකයා බොඩි ලෝෂන් උත් තියෙන්න ඕනේ. අපි මාධවගේ සින්දුව තමයි ඇහුවේ කාවේ. මට මාධවී චුට්ටක් මේ සින්දුව ගැන කියන්නේ මොකද්ද මේකේ ඇත්තම තේරුම? එක එක කෙනා එක එක කතා කියනවා. එක එක කෙනා එක එක විදිහට ඒත් ඔයා අපිට පැහැදිලි කරන්න මොකද්ද මේකේ ඇත්තම තේරුම කියලා. මේක කියන්නේ ඉතින් මං හිතන්නේ මේක තේරුම් ගන්න අමාරු නෑනේ. මං කියන්නේ ආදරය ගැනනේ තියෙන්නේ. සරලයි. ඕනම මට දැනෙන විදිහට නම් පෙඹතුන් යුවලක් බොහෝ විට දැන් ලංකාව කියලා කියන්නේ මං හැමදාමත් කියන දෙයක් ප්‍රසිද්ධියේ ගහමරා ගන්න පුළුවන් රණ්ඩු වෙන්න පුළුවන් නරක වැඩ ඔක්කොම කරන්න පුළුවන් හැබැයි ප්‍රසිද්ධිය ආදරය කරන්න බැරි රටක්නේ ඒක තමයි ලෝකේ තියෙන නරකම වැඩේ විදිහට දකින්නේ හැබැයි මිනි මරා ගන්න ගහ ගන්න කුංචි ළමයි අපචාරයට ලක් කරන්න සත්තුන්ට ගහන්න පුළුවන් ප්‍රසිද්ධිය ඒ නිසා වෙන්න ඇති හැංගිලා හොරෙන් ආදරය කරන්න වෙන්නේ මොකද බොහෝ දෙනාගේ විනිශ්චයට ලක් වෙනවා විනිශ්චයකරුවන් ගොඩාක් ඉන්නවනේ අපේ සමාජේ ඒතකොට ඒ අයගේ ජීවිතවලට එබිලා බලන්නේ නැතුව අනිත් අයව තමන්ගේ රාමුව ඇතුලේ හෝ තමන්ට වාසිදායක වෙන විදිහකට හසුරව ගන්න උත්සාහ කරන අය ගොඩක් ඉන්නවා ඒ නිසාම පෙම්බතුන්ට හැංගිලා ආදරය කරන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඒ ආදර කතාවන් හංගන්න සිද්ධ වෙලා තියෙනවා ඒවා වලට විවිධ නම් දෙන්න කට්ටිය පැහැදිලා ඉන්නවා ඒ නිසා වෙන්න ඇති ආදරේ හැංගිලා කරන්නේ අය ඒ වැනි ආදරයක් ලැබුපු කෙනෙක් ගැන හෝ එහෙම ආදරයක් පතන කෙනෙක් ගැන හෝ ඒ වගේ ආදරයක් තියෙන කෙනෙක් වෙන්න ඇති මේ ගීතේ කියන්නේ කියලා මට දැනෙච්ච විදිහ මං කියන්නේ අපි තමයි අපිව දන්නේ ලෝකේ නෑ අපිව දන්නේ අපිව කවුරුද දන්නේ ලෝකේ නෑ අය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ කියලා කියන්නේ මේක හරිම පොදුයි හැමෝටම පොදුයි ඒක මට දැනෙන විදිහ නෙමෙයි ඔයාට ඔයා අහපු ප්‍රශ්නෙම තමයි මේ ගීතේ ජනප්‍රිය වෙන්න හේතුව එක එක්කෙනාට තමන්ට රිලේට් කරගන්න තමන්ගේ අත්දැකීම් එක්ක ඒගොල්ලන් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ මං හිතන්නේ නේද කාගේ කොහෙද හිටියේ එනවා ඒක හොඳට කල්පනා කරලා නෑ මට බාධක නෑ නමුත් අර දැන් මෙයා කියපු කතාව ඇත්තටම ඇත්ත මොකද මේ ආදරයට තමයි මේ ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම මේ වෙන කිසිම දෙයකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ආදරය කරනවා නම් මාර වැරදි. කියන්නේ තව කෙනෙක් දැන් ওই ප්‍රශ්න ගොඩක් අපිට තියෙන අය හම්බ වෙනවනේ. ඒ කියන්නේ දැන් විවාහ වෙලා ඉන්නකොට තවත් කෙනෙක්ට ආදරය කරන්න හිතෙනවා. ඉතින් නිවුණට ඒව හැංගිවරා තමයි කරන්නේ. මොකද දැන් වෙන රටවල නම් ඒව කිසි ප්‍රශ්නයක් නැහැ නේ. නමුත් නෑ ඇත්ත කතාව ඒක නෑ කියන්නේ. මම කියන්නේ මම දැක්කද? නෑ මම කියන්නේ. ජීවිතයේ තියෙන දේවල් මොන දේ වුණත් තමයි සතුටින් ඉන්න ඕනේ නැත්නම් මේ ශයි ඔව් මම නම් හොඳ සතුටින් තමයි සතුටින් ඉන්න ඕනේ සතුටින් හරි